අයිබෝන් essential pharmacology ආයතනයේ බහුවර්ණ විවරණ වීඩියෝ පාඩම් මාලාව සමගින් එකතු වී සිටින ඔබ සැම සාදරයෙන් පිළිගන්න. හොඳයි අපි අපේ මේකේ දෙවෙනි ප්‍රශ්නය දිහාට යමු. මේ දෙවෙනි ප්‍රශ්නයේදී අපිට සාකච්ඡා කරන්න වෙලා තියෙන්නේ මෝෆීන් වල සයිඩ් ඉෆෙක්ට් ආශ්‍රයෙන් තමයි මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ. ඉතින් අපි බලමු. එතකොට මේකට මේ මෝෆීන් වල සයිඩ් ඉෆෙක්ට් තමයි මේකේ අහලා තියෙන්නේ. එතකොට මේ මෝෆීන් කියලා කියන්නේ මොකද්ද කියලා බලමු. මෝෆීන් කියලා කියන්නේ සිවිය පේන් වලට තමත් ගොඩක් දරුණු වේදනා වලට ගන්න ඖෂධයක්. සිවිය පේන් වලට ගන්න මේ වලට කියනවා අපි ඕපියොයිඩ් ඇනල්ජෙසික්ස් කියලා. අපි දන්නවා මේ මෝෆීන් කියන ඖෂධය ලබා ගන්නේ පැපවා සොම්නිෆෙරුන් කියන විද්‍යාත්මක නාමයේ ගහේ පොපි ප්ලාන්ට් එකෙන් අපි ඒකට විද්‍යාත්මක නාමය කියනවා පැපවා සොම්නිෆෙරුන් කියලා. පැපවා සොම්නිෆෙරුන් කියන මේ ශාකයෙන් තමයි අපි මේක ලබා ගන්නේ. එතකොට මේ පැපවා සොම්නිෆෙරුම නැත්නම් පොපි ප්ලාන්ට් එකෙන් අපි මේ එක්සියුඩේට් එකෙන් ගන්න ඩ්‍රග්ස් වලට අපි කියලා කියනවා ඕපියම් ඩ්‍රග්ස් කියලා. ඒ කියන්නේ මේක මෝෆීන් කියලා කියන්නේ ඕපියම් ඩ්‍රග් එකක්. එතකොට මේක අයිති වෙන කැටගරිය තමයි ඕපියොයිඩ් ඇනල්ජෙසික්ස් කියන කැටගරියට. එතකොට මේ මෝෆීන් වල සයිඩ් ඉෆෙක්ට් එක අපි කතා කරමු. මෝෆීන් වල සයිඩ් ඉෆෙක්ට් තමයි ප්‍රධාන වශයෙන් අපි කතා කරොත් නෝසියා එනවා, ඔක්කාරයට වගේ එන්න පුළුවන්, වොමිටින්, වමනයට එන්න පුළුවන්, ඒ වගේම කන්ස්ටිපේෂන්, මලබද්ධය වගේ රෝගී තත්ත්වයක් තියෙන්න පුළුවන්, ඩිසිනස්, කරකැවිල්ල වගේ ඩිසිනස් එන්න පුළුවන්, ඊට අමතරව ඩ්‍රයි මවුත්, ඊට පස්සේ කන්ස්ට්‍රික්ටඩ් පියුපිල්. අපි මේකට කියනවා පින් පොයින්ට් පියුපිල් කියලා. මතක තියාගන්න හෙඩ් ඉන්ජරි, එහෙම නැත්නම් ආර්ටි එකක් වෙලා රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩන්ට් එකක් වෙලා හෙඩ් ඉන්ජරි, ඒ වගේ ට්‍රෝමා එකක් වෙලා ආපු patient කෙනෙක්ගේ අපි බලනවා GCS score කියලා එකක්. මේවා පන්ති වල කතා කරලා තියෙනවා GCS score, glascocoma scale කියන score එකක්. මේ scale එක ගණිද්දි මේකේ යනවා වෙනමම pupil වලට reaction වල score එකෙන් යම් කිසි කොටසක් ලැබෙනවා. GCS බලනකොට අපි මේ pupil වල reaction එක බලනවා, pupil size එක බලනවා. එතකොට මෙන්න මේ morphine මේ වගේ අවස්ථාවක දීලා තිබුණොත් මේ වගේ patient කෙනෙක්ට, මේ වගේ රෝගියෙක්ට, මේ රෝගියාගේ නිතරින් වෙන side effect එකක් තමයි constricted pupil, pinpoint pupil එනවා. ඒක ඒ රෝගියාගේ මේ ඇක්සිඩන්ට් එක, එහෙම නැත්නම් ට්‍රෝමා එක නිසා ඇති වුණු තත්ත්වයක් නෙවෙයි, මෝෆීන් වල සයිඩ් ඉෆෙක්ට් එකක් නිසා ඇති වුණු රෝගී තත්ත්වයක්. ඒ නිසා එක්සෑම් වල පේපර්ස් වල අහන්නත් නම් මෙහෙම හෙඩ් ට්‍රෝමා වෙච්ච කෙනෙක්ට මෝෆීන් දෙන එක ඉන්ඩිකේෂන් එකක්ද කියලා ඒක මතක තියාගන්න ඕනේ. එතකොට ඊට අමතරව රෙස්පිරේෂන් සප්‍රෙස්, එහෙම නැත්නම් රෙස්පිරේෂන් ඩිප්‍රෙෂන් එක, මේ රෙස්පිරේෂන් රේට් එක අඩු වීමක් මේ මෝෆීන් වලින් දකින්න පුළුවන්. ඊට අමතරව ඩිපෙන්ඩන්ස්, ඒ කියන්නේ මේක මත යැපෙන්න ගන්නවා, ඒ කියන්නේ මේකට ඇබ්බැහි වෙනවා, ඇඩික්ට් වෙන්න පුළුවන්. අපි ඒ නිසා මේ අපි දන්නවා මේ නාකොටික්, අපි මේවලට කියනවා නාකොටික් ඩ්‍රග්ස් කියලා. මේක අයිති වෙන අපිට මේ ලීගලි අපි කතා කරනවා අපි වෙනමම මේ ෆොරෙන්සික් ෆාමසි වල පොඩ්ඩ කියලා. එහෙම නැත්නම් පොයිසන් සෝපියම් ඩේන්ජරස් ඩ්‍රග්ස් ඇක්ට් එක අපි පොඩ්ඩ කියලා තියෙනවා. අපි මේකද කියන ලේසියෙන් පොඩ්ඩ කියලා, මේ පොඩ්ඩ කියන ඇක්ට් එකේදී අපි කතා කරනවා මේවා ඉෂුව කරන්නේ කොහොමද 3 day rule වලට. අපි ඒව වෙනමම කතා කරලා තියෙන නිසා මෙතනදී කතා කරන්න යන්නේ. ඉතින් අපිට මේ ප්‍රශ්නේදී මේ ප්‍රශ්නේ පළවෙනි එකේනා තමයි ඩයරියා. එතකොට මෝෆීන් වලට ඩයරියා එන්නේ, කන්ස්ටිපේෂන් එන්නේ. අපි එතකොට දන්නවා ඒක ෆෝල්ස් කියලා. ඊට පස්සේ රෙස්පිරේටරි ડિප්‍රෙෂන් කියලා තියෙනවා. ඉතින් අපි දන්නවා රෙස්පිරේටරි සප්‍රෙෂන් කියන්නේ ડિප්‍රෙෂන් වලටමයි. එහෙනම් ඒ උත්තරේ ට්‍රූ. ඊට පස්සේ වොමිටින්. ඉතින් මෙතනදී අපි කතා කරා වොමිටින් සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට දෙනවා. එහෙනම් ඒකත් ට්‍රූ. ඊට පස්සේ ડિපෙන්ඩන්ස්. මෙතනදී කතා කරා මේ නාකොටික් ඩ්‍රග්ස්, මේ ඕපියම් ගහෙන් ගන්න මේ ඕපියම් ඩ්‍රග්ස්, එහෙම නැත්නම් ඕපියොයිඩ් ඩ්‍රග්ස් ගොඩක් වෙලාවට ගන්නකොට ડિපෙන්ඩන්ස් එක මත යැපෙන්න, ඒක අනිවාර්යයකට ඇඩික්ට් වෙනවා. ඒ නිසා ඒකත් ට්‍රූ. ඊට පස්සේ කියනවා පියුපිලිටි ඩයිලේෂන්. මෙතනදී අපි කියනවා කන්ස්ට්‍රික්ටඩ් පියුපිල්, එහෙම නැත්නම් පින් පොයින්ට් පියුපිල් එකක් එන්නේ. එහෙනම් මෝෆීන් වලට ඩයිලේෂන් ඔෆ් පියුපිල්, ඒ කියන්නේ පියුපිල් ඩයිලේට් වෙන්නේ නැහැ මෝෆීන් වලින් වෙන්නේ කන්ස්ට්‍රික්ටඩ් පියුපිල්. ඒ නිසා ඒක ෆෝල්ස්. නම් මේ උත්තරේ එන පිළිතුර තමයි ෆෝල්ස්, ට්‍රූ, 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 ෆෝල්ස්.